අයිබෝවන් මා ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි මේ දිනවල ඉමහත් ආන්දෝලනයකට ලක් වෙලා තියෙන වගා ක්‍රමයකට දායක වෙන සුවිශේෂී විශේෂ ශාකයක් පිළිබඳව කරුණු බිඳක් ඔබ හමුවේ තබන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල සෝබාදාමේ වගාව හරිත වගාව නැත්නම් කාබනික වගාව කියන මේ තුනම එකම සිදුවීමක් සිද්ධ වෙන්නේ මේට දායක වෙන සුවිශේෂී පෝෂ්‍ය ගුණෙන් හෙබි පොහොර ලෙස භාවිත කරන්න පුළුවන් ශාකයක් පිළිබඳව ඔබව ආදරණීය තරුණ පරම්පරාව ළමා පරම්පරාව විශේෂයෙන් දැනුවත් කරන්නයි මම සූදානම් වෙන්නේ ඉතින් සෝබාදාමේ ගොවිතැනට මේ කාබනික ගොවිතැනට හෙලයා අතීතයේ ඉඳලා පුරුදු පුහුණු වෙලා සිටියා මෑත ඉතිහාසයේ නිදහසෙන් පස්සේ කාල වකවානුවේ ඉඳලා මේ හරිත වගාවට මේ කාබනික වගාවට යම් බලපෑමක් රසායනික ද්‍රව්‍ය විහිින් සිදු කරන්න ලැබුණා නමුත් ලෝකේ පැවැත්ම සඳහා කාබනික ගොවිතැන රසායනික ගොවිතැන කියන මේ දෙකේ සම්මිශ්‍රණයක් නැත්නම් මේ දෙකම භාවිතා කිරීමක් සිදු කරන්න උනා පූර්ණ වශයෙන් කාබනික වෙන්නත් බෑ ඒ වගේම පූර්ණ වශයෙන් රසායනික වෙන්නත් බෑ මේ දෙක ගලපා ගැනීමකින් අපි මේ ගමන යන්න ඕන එහෙමනම් අද ගොවි ජනතාව මහත් ආන්දෝලනයේ ලක්විච්ච කාරණයක් තමයි මේ පොහොර හිගය පොහොර වලට විසඳුමක් ගන්න මොකක්ද කියලා එහෙමනම් අපිට කවමදාකවත් අතීතය අමතක කරලා ගමනක් යන්න බෑ ඒ වගේ තමයි මේ ගොවි තැනෙත් අතීතය අමතක කරොත් ගොවියා විනාශ වෙනවා ඒ ගොවියා විනාශ වුණාම ආර්ථිකය විනාශ වෙනවා ආර්ථිකය විනාශ වුණාම රට විනාශ වෙනවා එහෙමනම් වර්තමානයේ අතීතයේ ගලපාගත් මැද මාවතේ පිළිවතක් අපි අනුගමනය කරන්න ඕනේ එහෙමනම් හිතවතුනි කාබනික පොහොර සකස් කර ගැනීමේදී අපට දායක වෙන ස්වභාව දාමට අලංකාරයක් ගෙනත් දෙන මේ සුවිශේෂී ශාකය තමයි මම අද ඔබට හඳුන්වලා දෙන්න සූදානම් වන්නේ මේ ශාකය හඳුන්වලා දෙන්න ප්‍රථම මේ ශාකයේ ඉතාමත්ම වටිනා කියන පුෂ්පයක් ඔබට මම හඳුන්වලා දෙන්න කරනවා මේ පෙන්වන්නේ කහ පාටින් සැකසිච්ච මේ පුෂ්පය මේ ශාකයේ අලංකාරයේ තීව්‍ර කරනවා නැත්නම් වැඩි කරනවා එහෙමනම් ආදරණීය හිතවතුනි මේ ශාකයේ මේ ඉතාමත්ම අඩි 6ක් 7ක් වගේ කෙටි උසකට වැවෙන මේ ශාක අතීතයේ අපේ සෑම පරිසරයකම විශේෂයෙන් කෙත්වතු ආශ්‍රිතව වගා බිම් ආශ්‍රිතව වැට මායිම් වල මේක වගා කරලා තිබ්බා ක්‍රමිකව රසායනික භාවිතයත් එක්ක මේවා විනාශයටපත් වුණා ඒකේ ආදීනව අපි අද භුක්ති විඳිනවා එසේනම් අපි කාබනික පොහොර සකසා ගැනීමේදී ඉතාමත්ම වටිනාම ශාකයක් තමයි මේ ඔබට මම මේ කහ පාටට හඳුන්වලා දුන්නු මේ සූර්යා වෙනුවෙන් පිපෙන මේ සූර්ය කාන්ත මල එහෙම නැත්නම් මේකට අපි කියනවා වල් සූර්ය කාන්ත කියලා සමහර ප්‍රදේශවල මේකට කියනවා හිතවතුනි විශේෂ නමක් ඒක තමයි අපි දැන් මේ ඔබට කියන මේ වල් සූර්ය කාන්ත කියන එක ඒ නිසා මේ වල් සූර්ය කාන්ත වලට විවිධ පැතිවල විවිධ නම් භාවිතා කරත් අපි සමස්තයක් හැටියට පොදුවේ වල් සූර්ය කාන්ත කියලා අපි මේකට භාවිතා කරමු එහෙමනම් මෙහි රසායනික සංයුතිය පිළිබඳව යම් අවබෝධයක් තිබුත් ගොවිතැනේ යෙදෙන අපේ උගත් බුද්ධිමත් මෙන්ම සාමාන්‍ය දැනුමක් තියෙන ගොවියන්ට මේකේ සංයුතිය ගැන කියනවා නම් මේකේ තියෙන රසායනික ගුණය කියනවා නම් මේක කාබනික දෙයක් වුණත් මේ ශාකයේ නයිට්‍රජන් තියෙනවා අපි සඳහන් කරන විදිහට 104.7ක ප්‍රමාණයක් ඒ වගේම පොටෑසියම් තියෙනවා 103.0ක ප්‍රමාණයක් ඒ වගේම ෆොස්ෆරස් තියෙනවා 0.04ක ප්‍රමාණයක් මේ විදිහට ඉතාමත්ම පෝෂ්‍ය ගුණය යුත් ශාකයක් මේ ශාකය වැඩි උස යන්නේ වගා බිම්වල ආශ්‍රිතව සෝල් වැටි දානවා නම් ඒ වගේ වැටි වලට මේක යොදා ගන්න පුළුවන් මේක කප්පාදු කරනකොට විශාල වශයෙන් වැවෙන්නේ නැහැ ඒ නිසා මේ ශාකයේ යොදාගෙන කොම්පෝස්ට් පොහොර හදනවා නම් වී වගා විදි මේ ශාකයේ සියලුම කොටස් පසට යට කරලා දිරන්නට හැරියොත් ඒ පොටෑසියම් නයිට්‍රජන් ෆොස්ෆරස් කියන මූලික පොහොර ගුණාංග තුනම ලැබෙනවා ඊට අමතරව පොදුවේ ගත්තහම මේ ශාක පොහොර යෙදීම තුලින් මේ කාබනික පොහොර යෙදීම තුලින් පසේ ව්‍යුහය හොඳින් සැකසෙනවා ඉතින් මේ පසේ ව්‍යුහය සැකසෙන මේ ශාක කොටස් ඔබ වෙත අපි ලංකරන සූදානම් වෙන්නේ වසර ගණනාවක් තිස්සේ එකම දෙයක් රසායනික පොහොර පමණක් යෙදීම නිසා මේ පාංශු ව්‍යුහය
පසේ සංයුතය කියන ඒවා විනාශ වෙලා තියෙනවා. මේක අපි ක්‍රමිකව සකස් කරන්න ඕනේ. එකපාරට අපිට 100ට 100ක් කාබනික තත්වයට යන්න බෑ. ඒ නිසා අපි ක්‍රමක්‍රමයෙන් අපි කාබනික වගාවට ප්‍රවේශ වෙමු කියලා මම ආරාධනා කර සිටිනවා. ඉතින් අපි කොච්චර මාධ්‍යෙන් කීවත් කොච්චර ගොවියන් දැනුවත් කරත් මේ නොදන්නා ශාක පිළිබඳව පැරණි ශාක පිළිබඳව දැනුවත් කිරීමක් කිරීමට අවශ්‍ය නිසා තමයි මම මේ වීඩියෝ විශේෂයෙන් අපේ කෙත්තියොන නාලිකාවෙන් ඔබ වෙත ගෙනෙන්නේ. එසේනම් ආදරණීය හිතවතුනි මේ වල් සූර්යකාන්ත කියන මේ තවත් සුවිශේෂී නමක් තමයි මට මේ දැන් මතකයට ආවා නත්ත සූර්ය කියන්නේ. අපි පාසල් යන කාලේ මේ මලහා සම්බැදිච්ච සුවිශේෂී කතාවක් තියෙනවා. ඒක මේ ශාකයේ මතක තියාගන්න පහසුව සඳහා දැන්ට දශක 3 4කට පෙර පාසල් ගිය ශිෂ්‍යෝ දන්නවා අපි ඒ කාලේ පන්තිවල පාස්පෙල් කියලා එහෙම සිදුවීමක් සිද්ධ කරා. පන්ති ඉහළට දැම්ම. අපි මේ විභාගෙ ලීල ඉවර වෙලා ගුරුවරු අපි පාස්පෙල්ද කියලා ප්‍රකාශ කරන්න ඉස්සර අපි මේ මලක් මුණින් අතට අල්ලේ තියලා උඩ දාලා විසි කරපුවාම උඩු බැලි අතට පියවි තත්වයට වැටුනොත් අපි පාස් කියනවා. මුණින් වැටුනොත් අපි ෆේල් කියනවා. මේ මේ ශාකේ වටා ගෙතිච්ච ජන කතාවක් තමයි මම ඒ කීවේ. එසේනම් ආදරණීය හිතවතුනි ඔබ අනිවාර්යෙන් කොම්පෝස්ට් පොහොර කාබනික පොහොර හදනවා නම් මේ නත්ත සූර්ය නැත්නම් මේ වල් සූර්යකාන්ත කියන ශාකේ යොදා ගන්න. මම මුලදි කීවා වගේ මූලික පොහොර තුනේම අන්තර්ගතයේ මේකේ යහමින් සැපිරිලා තියෙනවා. එහෙනම් මේ අභාවයට යන අපින් ඈත් වී යන දුරස් වෙන මේ ශාකය ඔබගේ ගෙවත්තේ ඔබගේ වටා පිටාවේ ඔබේ වගා භූමිය වගා කරගන්නට කියලා මේ වගේ දඬු කැබලි හරියන් නිසා අතු කැබලි හරියන් නිසා මම ආරාධනා කර සිටිනවා. ඒ වගේම මේ ශාකයේ තව සුවිශේෂී දෙයක් තමයි කාබන් සංයුතිය 114ක වගේ ප්‍රමාණයක තිබෙන්නේ. එසේනම් කාබන් සංයුතිය හොඳයි කියන්නේ මේකේ පෝෂණ ගුණය හැකි ඉක්මනින් පසවෙත උරා ගන්නවා ඉක්මනින් ජීර්ණ වෙනවා කියන එකයි. එහෙනම් ආදරණීය හිතවතුනි මේ ශාකයේ පිළිබඳව මීට වැඩිය යම් දීර්ඝ විස්තරයක් කරන්න පුළුවන් විශේෂඥ දැනුම තියෙන විද්‍යාඥයෝ ඉන්නවා. ඒ අයටත් මම ගෞරවයෙන් ආරාධනා කර සිටින ඔබගේ වටිනා බුද්ධිය කාලය මෙහෙවලා සාමාන්‍ය ජනතාව මාධ්‍ය හරහා දැනුවත් කරලා මේකට වටිනාකමක් දෙන්න කියලා. මේ අපේ වීඩියෝ පිළිබඳව ඔබට පුළුවන් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ දේත් තව එකතු කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ දේත් ලබලා දීලා අපට කමෙන්ට් එකක් ලබලා දෙන්න කියලා ආරාධනා කර සිටිනවා. ඒ වගේම මේ වෙන විටත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. වගේම අපට ලයික් එකක් දෙන්න හැකි මාගේ ආදරණීය ප්‍රේක්ෂකිනි මා වටා එකතු වෙලා ඉන්න සෑම දෙනාගේ මම ඉල්ලීමක් කරනවා මේක හැකිතාක් ෂෙයා කරලා මේ සමාජයට යහපතක් කරන්නට ඔබත් දායක වෙන්න කියලා අවසාන වශයෙන් ඔබට ආරාධනා කරනු ඔබෙන් සමුගන්නවා. ඔබට බෙහෙවින්ම ස්තුතියි. ආයුබෝවන්.